ඊමන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරා ක්ලබ් වසන්ත කොහොමද මරණය ගෙන්නව ගන්න කියන එක. එතකොට ක්ලබ් වසන්ත මා කඳුරේ මදුස්ස දෙන්න තිබුණේ කෝටි ගානක සල්ලි දෙන්න නැතුව තමයි ඒ මරණය ගෙන්නව ගත්තේ. ඊළඟ මරණය ගෙන්නව ගන්න ඉන්න එක තමයි ලක්ෂ්මන් ඥාපා අබේවර්ධන. එතකොට ලක්ෂ්මන් ඥාපා අබේවර්ධන මා කඳුරේ මදුස්සගෙන් කෝටි ගානක් සල්ලි අරගෙන තියෙනවා. සල්ලි අරගෙන ඉවරලා උන් රාජ්‍ය බලය, ඒ කියන්නේ දැන් උන් නිකන් ගවර්නර්ලා, අපි අපිට රාජ්‍ය බලය තියෙනවා හරේ මේ කියලා ඒව කියලා ඕ කෝටි ගාන නොගෙවෙ ඉන්න බෑ. මොකද මා කඳුරේ මදුස්සගෙන් ගත්තේ සල්ලි සියලුම දේවල් ඌත් ගෙවන්න ඕනේ එක එක කල්ලි වලට. එතකොට ඒ කල්ලි වලින් සල්ලි ඉල්ලනකොට පවුලගෙනුත් ඒ වගේම කංජිපාණි ගාන්ගෙනුත්. එතකොට කංජිපාණි කතා කල්ලි වල ක්ලබ් වසන්තරත් කිව්වා මේක හරි විදියට බේරගන්න අර ගෑනින්ට සල්ලි ටික දෙන්න පව් කියලා. එතකොට උඹලා ඒක අහන්න නැතුව තමයි ඕ මරණය ගෙන්නව ගත්තේ. ඊට පස්සේ ලක්ෂ්මන් ඥාපාත් දැන් මේ විදියට මා කඳුරේ මදුස්සගෙන් ගත්තේ ලක්ෂ කෝටි ගාණක්, ඒක දැන් ගෙවන්න නැතුව ඉන්නවා. ඒක නිසා මා කඳුරේ මදුස්සගේ සල්ලි ගත්ත හැම එකටම නිකන් ඉන්න හම්බෙන්නේ නැහැ. තව පොලිසියේ, ඒ වගේම රාජ්‍ය නිලධාරීන්, ඒ වගේම මැති ඇමතිවරු, ඒ වගේ ගොඩාරයක් කටි ලිස්ට් එකේ ඉන්නෝ උඹලා සල්ලි ගෙවන්න ලෑස්ති වෙලා නැත්තම් වෙන්නේ අනිවාර්යයෙන්ම අර කංජිපාණි ඉම්රාන් කියන විදියට මූකල පංජි, ඒ කියන්නේ නහය පුළුන් ගහගන්න නැතුව සල්ලි ටික දීපල්ලා නැත්තම් අර 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 අයින්ස ගෑණි එතනින් හිර වෙලා තියෙන. ඒක නිසා උඹලා හරි පැහැදිලිව කියනෝ සල්ලි ටික දීපල්ලා, සල්ලි ටික දීලිවල්ල උණ්ඩයකින් මරණය ලෑස්ති කරගන්නවද නැත්තම් සාමාන්‍ය මරණයක් ගෙන්නව ගන්නවද කියලා උඹලම තීරණය කරපන්. ලක්ෂ්මන් ඥාපා මේක උඹටයි මේ කියන්නේ. ඒක නිසා උඹලයි ඕ සුදු පිරුවට ඇඳගෙන බොරු මේව දාලිවල්ල අහිංසක මිනිස්සුන්ගෙන්, අහිංසක නෙවි මිනිස්සුන්ගෙන් ගත්තේ සල්ලි ටික දීපල්ලා. එතකොට ප්‍රශ්නේ ඉවරයි. මොකටද බං ඔහොම අනුන්ගෙන් සල්ලි අරගෙන ඉවරලා උඹලා මිනිස්සු වගේ නිකන් මේ ලොකු පොරවල් වගේ වැජබෙන්නේ? සල්ලි ටික ගේවපල්ලා, ලැජ්ජයි තොපි.